සමාජ සංගායනා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භාගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස් භගවතු අරහතු, සම්මා සම්බුද්ධස්සේ ශ්‍රද්ධාබුද්ධි සම්පන්න වාසනාවන්ත සැද්හැවත් කාරුුණික පින්වත්න අදත් පින්වත් ඔබ මෙහිමිදිරි උදෑසනයේදී හිරුටීවී සමාජ සංගායනා ධරමනුශාසනාව ශ්‍රවනය කරන්නට බලාපොරොත්තුවය අවස්ථාව අපි දන්නව වෙනදාමෙන් බොහොම කැමැත්තෙන් බොහොම වූමනාවෙන් අපේ පින්ුවත් පිරිස සමාජ සංගාය ධරමනුශාසනාව ශ්‍රවනය කරන බව පත් අපේ ධර්ම දේශනාවන් වල බලාපොරොත්වෝ තමයි අපේ ලංකාවාසී ලෝකවාසී බෞද්ධයන් හැටියටත් අබෞද්ධයන් හැටියටත් කටයුතු කරන පින්වත් ඔබ මේ දේශනා අහලා ඔබේ ජීවිතය ලස්සන කරගන්නවා නම් ඔබේ ජීවිතේ ලස්සනට හැඩගස්වා ගන්නවා නම් එක තමයි අපේ එකම බලාපොරොත්තුව පිහැම වෙලාවෙම උත්සහවන්ත වෙන්න ටෝනා අපේ ජීවිතය දවසින් දවස පියවරෙන් පියවර ඉදිරියට යන්නට. අපි දන්නවා අලුද්දේවල් කරන්න අපි හැම දෙනාටම පොළුවන් ඒ සඳහා ඥානය ඒ සඳහා සමාජයේ පිළිබඳව අවබෝධය ඒ සඳහා හැම ශේෂත්‍රයක් පිළිබඳවම අවබෝධය අපි හැම දෙනා වෙතමතිෙන් ඩෝන හෙම තිබුණත් මෙ ලෝකයට අලුද්දේවල් කරන්නට අපි හැම දෙනාටම පුළුවන් කමක් තිබෙන ඔබ දන්න චරිතයක් තමයි මයිකල් ජක්ෂන් කෙලකයන් එයා ලෝක ප්‍රසිද්ධ තරුවක් බවට පත් වඕනා ඔවුට කාලෙකද ඕනවනා සංගීත සේස්රට අලුත්ති යමක් කරන්නට යාගේ වේදිකාවට අලුතිෙන් යමක් කරන්නට ඔවුට අවශෝනා ඔහු කැලේට ගිහිල්ල පින්වත්න්නේ වඳුරන්ගේ ස්වභාවයේ බලාග නිඳලාඒගොල්ලන්ගේ ඒ තියෙන ක්‍රියාකාරකම් දැකලා එටම ආවේනික වෙච්ච නැටුම් කලාවක් ඔවු හදාරල තමයි ඒ ස්ටේජ්ජකට ඒ වේදිකාවට ඒ නැටුම් කලාව ගෙනහල්ල තමයි මෙච්චර ජනප්‍රිය තරුවක් බවට පත් ඕනේ. බලන්න උත්සාහයක් තියෙනවා නම් අලුද්ධයක් කරන්න හිතනවා නම් කවුරුත් දකිින් ආස කවුරුත් ප්‍රිය කරන්න අලුත්යමක් කරන්ඩ ඕන කෙල හිතනව නම් ඕනම අවස්ථාවක් අපි හැම දෙනාටම තියෙනවා ඒ සඳහා අවශ්‍ය කරන්නේ තමන්ගේ ඥානය විතරයි. මගිතන ස මාජ්‍ය සංගායන ධරමනු ශාසනාව ශ්‍රවනය කරන ඔබට අපේ දරුවන්ට හැම පැත්තකම්ම ඒ ඥානය ඒ බුද්ධිමත්කම ධර්මඥාණ මේ හැම දේම ළඟාකරගන්ට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්න දිවුණු වෙන්නට අපි දරමය හරහා කරුණු දනගන්ටෝන්. අපි කවුරුත් කෑමතින්නේ දවුණුුවෙන්ඩ අපි කවුරුත් කෑමති නෑ. නොදියුණු මිනිස්සු විදිහට තාමත් තර තමන්ගේ ජීවිතයේ ඉන්න තැනම ඉන්න කවුරුත් කැමති නෑ අපි යොක්කෝම කැමැති දවසෙන් දවස ඉදිරියට යන්ඩ අපි හැම දෙනාගේම බලාපොරොත්තුතයෙන් වනමේ ලෞකික ජීවිතේ ගයක් හදන්ඩෝන වාහනයක් ගන්්ඩෝන ඉඩමක් කඩමක් වන්ඩෝන සලි ටිකක් ඉතුරු කරණ්ඩෝනකේ ලපේ තියනො විද්ධ බලාපොරොත්තු බලාපොරොත්තු නැති අඇත්තිවා ඉන්නං වාලෙ ජීවත්තෙන්න්න වාලෙ ජීවත්්‍යෙන අයත් අපි අතර දකින්ට ලැබෙනෝ ඒ අය කරන්නෙත් සමහරලාවට දිවුණුවෙන්න අයට අකුල් හෙලහෙලා ඉරිසියා කර කර ජීවත්තය නවා. එහෙම වෙන් නැතුව පෙන් වත්නේ හැමෝම මේ සමාජේතුන් ලොබේ ලෞකික ජීවිතය දියුණු කර ගඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරඩි නෑ මැරනොවා කියලා රැකීරක්ෂා කර් එපා යාහනවාහන්න පාවිච්චි කරන්්ඩ එපා ලස්සන ගෙවල් දුරුවල් හදන්න එපා ලස්සනට සැපවිඳල ජීවත්තෙන් එපා කියල කොහේවත් බුදුරජාණන් වහන්සේගේ ධරමය උගන්න ඇලනෑ. අපිට උන්වහන්සේ පැහැදිලි කලා මේ ජීවිතේ දියුන් වෙන්ඩෝන. ත්තේ හරි ලසන්න තැනකට ගිනිිය අන්ඩෝන. කාටෝත් අතපාන නැතුව ජීවත්තෙන්ට පුළුවන් සමාජ මට්ටමක් හැම දෙනාම උරුම කරග්ඩඕන කියන එකයි ධරමයෙන් පැහැදිලි කළේ. සුන්දරදේවල් විඳින්න බුදුරජාණන් වහන්ස ේපා කියලන ඇ පින්වත්නි. ඊළඟටට ඔබට අවබෝධය ඇති මේලෝකෙතියන සපවිඳින්න බුදුරජාණන් වහන් සේපා කියලනෑ. කවරුහරි කියනවා නං බුදුරජාණන් වහන්සේගේ ධරමය සරුව අසුභවාදී දහමක් කියලා එක සම්පූරණෙන් වැරදි. උහන්සේ දිවුණුුවවෙන්න කරුණු පැහැදිලි කරන්නට දුණා. අත්තස්ස දවාර ජාතකයේ ගත්තාම කරුණු රාසියක් පැහැදිල්ලි වෙනවා මෙලෝකෙ ජීවත්වවෙන්න කෙනෙකොට තමන්ගේ ජීවිතේ දවුණු පමුණු කරගන්නට පින්වත්න. කරණා විද්දිහට පැහැදිලි කලා ආරෝග්‍ය මිච්චයේ පරමං්චලා බං මේ ලෝකෙ පලවෙනිම වටිනම දේ විදදිහට පැහැදිලි ක ලේපෙන් වත්න්නේ නිරෝගිකම එක දියුන්ුවන්ට හේතුවක්කයනවා නිරෝගිකම කියන එක. එමකොද කායික නිරෝගිකම් අපි හැම දෙනාටම අවශ්‍ය කරනවන්නේ. දැල් ලෞකික වශය වුණත් බලන්ඩ ලෙදවෙච්ච කෙනෙකුට නිතර අසනීප වෙන කෙනෙකුට මේ ලෝකෙ දවුණෝකට අන්ඩ පුළුවන්ද කියලා. සමාජි තැනකටේ අන්ඩ පුළුවන්ද කියලා. ඒ අයි අනිත්තායටත් කරදරයක් වෙවිී තමන්ගේ ජීවිතයේ දියුණෝකුත් නෑ එහෙම තම යාට කටවු තුකරන්ඩ වෙන්නේ. එනිසා කායික පැවත්ම කියන එක කය කියන එක නිරෝගීව තබාගගන්නට අපි හැම දෙනාම උත්සාහවන්ත වෙනටඕන්. කය ලෙඩවෙන් අපි කරන ක්‍රියාදාමයන් බලපානු ගිරිමානන්ද සූතරය වගේ සූතරවල කය ලෙඩවෙන්ට හේතු පැහැදිල්ලිකරන්ටේදුන. ඔබට මා මිට පෙර ධරමනුශසනාවකින් ලෙඩරෝග ඇතිවෙන්න හේතු පෙලිබන්ඳ පැදිල්ලි කිරීමක් කළ පින්වත්න කය ලෙඩකරගන්ඩ එපා. සමහරු කයකේන එක ඕන කමින්ම ලෙඩ කරගන්නෝ. විවිධ දේවල් ශරීරයට ඇතුළත් කරගෙන්. ලෙඩ තියෙන කෙනාට පින්කමක් කරන්න පුළුවන්ද. ලෙඩතියන කෙනාට තව කෙනෙට උදව් කරන්න පුළුවන්ද. ධ්‍යනාදී සම්පත් ලබන්න පුළුවන් ශක්තියක් ඔහෝටෝ ඇයට තියෙනවාද. නෑපින්වත්නේ. එයාට මේ ලෝක කිසිවක් කරන්නට ශක්තියක් නැති වෙනවා. එනිසා කායික නිරෝගි භාවේ තියාගන්නට හැමත් දෙන්නාම උත්සාහවන්ත වෙන්නට ඕන. විශේෂයෙන් අපි දන්නවා මේ කායික නිරෝගි භාාවේ කිව් හම එක පුංචි කාලිඳල ඇතිකරගන්න ඕොනු දෙයක්නෙ. අපි දකිනෝ සමහර දෙමවපියෝ දවසේ මොන වෙලාවෙේද දරුව කෑම ඉල්ලන්නේ එකොත් කඩෙෙන් අරන් දෙනවා ඒම නැත්තං හදල දෙනවා රුව ෙඩ කරන්නේ දෙමවපියොමයි පමණ දැනගෙන ආහාර ගණ්ඩෝන ඉතින් බලන්න අපිට අපි පමණ දැනගෙන ආහාරගන්නෝද කියලා දවස්සේ මොන වෙලාවෙද බඩිගින්නක් ඇතිවෙන්නේ ඕන වෙලාවක කාගත්ත ගමම තමයි ඉතිං ගොඩාක් තර භාර වෙනවා ඉතිං ඒරහා ගොඩාක් ලෙඩ වෙනෝ පිින්වත්න කම්මැලිකම ඇති වෙනවා ආහාරය ලබාගන්නකොට එක සීමාවක් ඇතුව ලබාගන්න පුරුදුවෙන්න නැත්තං කායිකව ලෙඩවෙන්න එක ප්‍රධහන්න හේතුවක්. ආහාර අඩුවෙන් ගැනීමත් හේතුවක් ආහාර වැඩියෙන් ලබා ගැනීමත් හේතුවක් එක ආහාරය පමණ දැනගෙන මධ්‍යස්ත විදිහට ලබාගන්නට අපි පුරුදුවෙන්න ටෝට. ඉළඟට පින්වත්නී කායික නිරෝගි භහාවේ වගේම තමයි අපේ ජීවිතයට වැදගත්වෙනවා මානසිික්ක නිරෝගී භාවය. ගොඩාකාය මනසිං නිරෝගි නෑ. එමකොද ලෝබය, ද්වේශය, මෝහේ වගේ අගුණ ධරම ජීවිතය තියෙනකොට මනස කොයිවෙලාවවත් සූපත්භාවයකිින්නේ. දැන් හිතැන්ඩ සමහරු ලෝභකමි නිතරම හිතහිතා ඉන්නේ පුදුමතරන්, ೋ සහකත සිතුවෙලිವලින් නේ ඉඩකඩං වෙන කාಾටವ ತයිತವද. ಅಕට ತයිතිවෙද මේ තාತತගේ ಡම්ටික. අයටව ತයිතිවෙයිද ඥಾතිಿವರುವ್ತು දුර ගනීද අපේಕಟ್ೆ මට අඩುුවෙන්දීಲ එකකට්ಟේ වැඩියෙන් ගනේද ಅල්್ලපුಗෙදර මනුෂ್්‍යයාවත්ತು දුර ගීද. මේ වගේ නිಿතරම ලෝಬಸಹගතව හිහි හිතහිතා ඉන්න කොට චිත්ත සන්තාානයන් සූපත් නෑ මොකොද හැම වෙලාවේම බයක් තියනවා මේවා හිමිවෙයි කියලා. එතකොට බලන්න මානුසික නිරෝගි භාවේ එතන තියෙනවාද කියලා. එතන මානසිික නිරෝගි භාවය නෑ. මේ තියෙන්න පින්වත්න දිවුණුවට කරුණුනිි. ඉතිං මානසිික සූපත් භාවේ නැතුූ කොහොමද දිවුණුවෙන්. ඊළඟට දවේශය ඇති වෙනවා. අනේ මේ දේවල් ඒ අඒ ලබා ගනීද කියලා සහෝදර බාලාදීන්නෙක් ඥාතිවරුන්නෙක් අසල්වාසීන්නෙක් ඒ අත් එක දේශ සහගතව ජීවත්යෙන්නවා හැම වෙලාවෙම හිතනො අයටම නොහරි වෙඩ ඕන ඒ මොකක් හරිහානියක් වෙන්ඩ මෙවා මටම අයිතිවෙන්න කියලා දේශ සහගතව නිතරම කටයුතු කරනවා බලානපින්වත්න හිත සූපද්ද කියලා ඊළඟට පිින්වත්නී ඕක ඒයවහා ගිහාම අ කරමය කරම පලයේ දන්න එතුූනහම පාපකාරී ක්‍රියාවන්යලට යොමුුවෙන්වා ඒ යොමුුවන්නේ පින්වත්නි අර එදිරිවාදීකම් කරන එහෙම නැත්තං තමන්ට එදිරිවාදකම් කරාවි තමන්ගේ දේපල පැහැරගනීවි නඩු කියල ගනීවි කියල හිතනායට ප්‍රහර එල්ල කරන්නේ යනු පායික පීඩන ලබා දෙන්නේ යනෝ පින්වත්න මේ වගේ හැසිරුණොත් මානසිික සූපත් භාවේ නැති වෙනවා. අපි මේ ජීවිතේ පිළිබඳ අවබෝධ කරගත්ත ඇ විදිහට ඇයි කය ලෙඩ කරගන්නේ ඇයි මනස ලෙඩ කරගන්නේ දවුණෝකට යන්ඩ පුළුවන්ද නිරෝගි සම්පත්තියේ නිතර ප්‍රාර්ථනා කරන්න නිරෝග සම්පත්තියෙන් කටුතු කරන්න කයවත් මනසවත් ලෙඩ කරගන්න එපා ගොඩාක් වෙලාවට අනුන් නිසා තමන්ගේ මනස ලෙඩ කරගන්න අනුන් නිසා මනස ලෙඩ කරගන්න එක් කෙනා ගැන ගොඩාක් හිතනු යා සමහරලාවට තමන්ගෙන් වෙන්නවෙච්ච දෙයක් පිළිබඳව එමනත්තන් තමන් ආශරය කරන කෙනෙට වෙච්ච කරදර පිළිබඳව ඒ අයට තින ප්‍රශ්නාදය පිළිබඳව සමහරු නිතර හිතනො ගේ මනස ලෙඩ කරගන්නවා. පින්වත්නි ඔඇ ඇත්තුනොත් තමයි නිරෝගි සම්පත්්‍යය ලැබේන්නේ. එතකොට තමයි දියුණුව කරා අපිට අන්ඩ පුළුවන් කමක් ලැබේෙන. ඊ ළඟට පිංවත්න සීලංච දෙවැනි කාරණාව තමයි සීලංච කෙලක කියන්නේ. සිල්ලුවත් බවත් දවුණුවේ ප්‍රධහන්න දොරටුවක් අසංවරකම් අයාපත් ක්‍රියාදාාමයන් ඊළඟට දේශු සහගතව කටයුතු කකිරම් මේ හැම දේම වලක් වන්නේ සීලවන්ත භාවේ තුළින් පින්වත්න්නේ. සීලවන්ත භාවේ තියෙන කෙනා කොයිම බෙලාවකවත් අකාරණිකව කටයුතු කරන්නේෙ නෑ. සීලවන්තකම තියන කෙනා අඩුගානි තව කෙනෙක් එක හිතරිද දන්නේ නෑ. සීලබන්ත භාවේ තියෙන කෙනා තව කෙනෙකුට කායික පීඩාවක් ඇතිවෙන විදදිහට්ට කටයුතු කරන්නේ නෑ බලන්න පින්මත්නය එහෙම සීලවන්ත භාාවයක් හැදිච්චකමක් සංුවරකමක් ජීවිතවල තියෙනවාද. පාලනයක් ජීවිතවල තියෙනවාද. තමන්ගැන්න පමණක් හිතමින් අනුන්ට පේඩාවන්න එල්ල කරන අනුන්ුව නසන්න කොච්චර මිනිස්සු මේ ලාංකික පරිසරය තුළ ජීවත්තයෙන අද බලන්ඩ. සීලංච සීල්ලවන්ත භාවේ පිහිටිය නැත්තම්පෙන්වත්න අපිට ජීවිතතයේ දියුණෝකට යන්ඩ පුළුවන් කමක් නෑ. සිලවන්ත කෙනාට දේශ සහගත සිතුවෙලි අඩුවෙනෝ. එයා කොයිවෙලාවත් මාන්‍යෙන් ඉන්න කෙනෙක් නෙවි. එයා කොයිවෙලාවකවත් උද්දච්චකමින් අහංකාරකමින් ඉන්න කෙනෙක් නෙවි. එයා අනුන්ගේ සැපත දැකල්ලා දුක්වෙන කෙනෙක්වත් දේශකරන කෙනෙක්වත් නෙවි යාගේ හිත පුදුම තරං සූපත්භාාවයකින් තියෙන්. යගේ ක්‍රියාකාරකම් බොහෝම වටිනවා මුළු සමාජයේම ප්‍රියකරණ ක්‍රියාදාමයන්තයෙන්. එන දෙවැනි කරණ අබෝධ කරගන්න සේලංච සිල්වන්තව කටයවුතු කරන වනං එක දිවුණේ ප්‍රධාන දොරටුවක් හැටියට අත්තස්ව දවාර ජාතකයේද පැහැදිලි කරනවා. ඊළඟට පිින්වත්න්නේ උද්ධානු මතං සේලෝුරුද්ද ගුණෞුරුද්ද තපවරුද්ද ඥානවුරුද මේ කියන්න වැඩිහිටටියන්ගේ මතයට ගරු කරන්නට අපි පුරුදදු වෙන්න ටඕන. අපේ දෙමාවපියන්ගේ හම්දුරුරුන්ගේ අපිට වඩා යම් කිසි සීලයකින් උසස් වැඩිහිටියෙක්ගේ ඒ වච්චන අහන කෙනෙකු බවට අපි පත්ව වෙන්න ටඕන. අද වර්තමාන සමාජයේ වැඩිහිටියක්ගේ වචන පිළිපදින දරුවෝ දකින්න ලැබෙන නැහැ. අම්මගේ තාත්තගේ වචනයට ගරු නොකරන දරුවෝ සමාජි අන්න අයගේ වචනයට ගරු කරයිද පින්වත්නේ. උදදානු මතන් ඒ උද්ධාපචායනය කියනෙ එක නෑ. වැඩිහිටියන්ට ගෞරෝ කරන කියෙනෙ නෑ ඒ ගොල්ලන්ගේ මතයට හිසනමන අය අඩු වෙලා තියනෝ. සමහර වෙලාවට ඉගෙනගත්ත දරුූ උපාදිගත්ත හොඳට ඉගෙනගත්ත දරු උපාධයක් නැති ඒවුනාට සමාජ අදදැකීම ඉහැලිම්ම තියෙන තමන්ගේ දෙමවපියන්ග වචනයට පවා ගරු කරන්නේනෑ. හොඳට මතගතියාගන්න. විෂ්‍යානු බද්ධව අපි මොනතර දැනුම් සම්භාරයක් ලබාගෙන හිටියත්. උපාධිතානමානන්තර ලබාගෙන හිටියත්. සමාජයේ පිළිබඳව අපිට වඩා බොහෝමයක් දේවල් අවබෝධ කරගත්ත පිරිසක් තමයි වයවුරුද්ධ භික්ෂූන් වහන්සේලා වැඩිහි අප දෙමවපියෝ සමාජයන්න පරිබාහිර වැඩිහිටියෝ ඒගොල්ලන්ගේ මතේ ටැහුම් කන්දෙන් ඕන. ආයතනය කෝනත් වැඩිමහල් කෙනෙකුට සේවයෙන් පරණ කෙනෙකුට ගෞරෝ කරල කතාබහ කරන්න පුරුද්දුවෙන් ඒගොල්ලන්ගේ මතේ ටැහුම් කන්දෙන්ට අපේ තරන්න පිරිස් අපි දැකල තියනෝ සමහ රායතනයන් වල පවා අ ජේස්තත්වයට තැනදින්නේනේ. ජේස්තත්වයට සලකන්නේෙනෑ. එගොල්ලන්ගේ මතවලට ගරු කරන්නේෙනෙ. එහෙම වඩ එපා ඒකින් වෙන්නේ ඔබේ හැදියාව එතනින් ඉස්මත්වෙන්නො මොනතරම්දුරට හැදියාවක් ඔබ තුළ තියෙනවාද කියලා. ඊළඟට පින්වත්නී දවුන්ුවේ දොරට විදිහට අත් අස දවාර ජාතකයේ දී පැදිලි කළා සුතන් ඇසූපිරු තැන් ඇති බව අපේ හැම ජීවිතයකම තියෙන් ද ඕන. භෞසත භාවය පොත්පත් කියවල ඊළඟට සමාජයේ පිළිබඳ දැනුම ලබාගෙන හැම ශේෂත්‍රයක් පිළිබඳුවම දැනුම ලබාගෙන ඕ නෑම දෙයක් පිළිබඳව ඕනෑම දේකට උත්තරදිද ඕනෑම දෙදයක් පිළිබඳ යම් කිසි දැනුමක් තියාගෙන ජීවත්තෙන්ට අපි පුරුදුෙන් ඩෝන ඉතිං සමහරඇත්තක කතා කරන්න ගිහම ඇසූපිර තැන් ඇති බව නෑ ඒ මොකද ඒගොල්ලො දන්නේ එකත් එක්ක විශ්්‍යයක් පිළිබඳ විතරයි එකකොත් විශ්‍යයන් අටක් පිළිබඳ විතරයි පොඩ්ඩ පොඩ්ඩ හරිර කරුණු දාන ඊට එහා දෙයක් දන්නේම නෑ බොහෝ ඇසූරපෙරු තැ බව ජීවිතය පිහිතා ගන්නටෝන් සමහර වැඩි හිටියෝ ඉන්නවා පංවත්න නිකම් ඔොහේ වයිසට ගිහිල්ල විතරයි ඇසු පිරූතනක් නෑ කිසිම දෙයක් දන්නේ නෑ. හදිස්ේ සරපේ දස්ට කලොත් බෙහෙතක් දන්නේ නෑ. මකළුවේ කෑවොත් බෙහෙතක් දන්නේ නෑ. ගරුන්ඩෙ කෑවොත් බෙහෙතක් දන්නේ නෑ පත්තක් කෑවොත් බෙහතක් දන්නේ නෑ. ගෙදර ප්‍රශ්නයක් ඇතවනොත් පඩි ප්‍රශ්නකටවත් එක පාරට උත්තරයක් හොෑන් දන්නේන්නේ. ඒ ඇසූ පිරූතැන් නැති බවපින්වත්න ඒවනට සමහර පොඩි දරුව ඉන්නවා හැමත් දෙයක් පිළි බඳවම. ප්‍රශ්නයක් ඇතුූනා දෙයාට තේරෙනවා මොනොහරි සොලෝෂ එකක් ලබා දෙන්නට. එක පාරට ප්‍රශ්නට උත්තරයක්න්නේ සමහර පොඩි දරුවන්ට තේරු. අද ඉන්න සමාජයේ හැම දෙයක් පිළිබඳම අවබෝධයෙන් පසුවන. ගේ තරුණ වනත් ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි ඉළඟට ප්‍රශ්නයයක් අදිස්සිේ ඇතුව හම අන්ඳුන්කුන්දුන් වෙලා බලාගෙනන්න ඕන තරන් තරුණ ඉන්නෝ තරුණියෝ ඉන්න. සමහල්ලාට අමලදත්තලගේ බැනුත්තහනවා ඕකට උත්තරයක් දෙන්න දන්න එද්ද. ඔය වෙලා මෙහෙම කරන්න තිබුන් නැද්ද කියලා එහෙම බැනුන් අහනෝ. එනිසා පොතපත කියවන්න පත්තර කියවඩ කාල ඉඳල්ලම බොහෝ ඇසුරුපිරු තැන් ඇතිබව ජීවිතයේ පිහිටාගන්න ඒක දිවුණුවට හේතුවෙන කාරණාවක් කියල මේ වෙලාව තුලද සිහිපත් කරනවා. ඉළඟට පින්වත්න දම්මානුවත්ති ධරමානුකොල්ල පැවත්මද ජේවිත්තේ දිවුණුවට හේතුවක් කියනවා. අපි දන්නවා අපි බොනතරම් ධරමනුශස්සන කළත් දරමයට ගරු කරන්නේ නැති ධර්මයටට කැමැති නැත්ති මිනිස්සු මේ බෞද්ධ සමාජයේ තුළම ජීවත්යනවා. බෞද්ධ සමාජයේ තුළම ජීවත්වෙනවා ධරමයට ගරු කරන්න නැති අයෝ. ඒවගේ අය තමයි ඔය මදවා ම්ඥතී බාලෝ යාවපාපන්න පච්චති, යදාාච්ච පච්චතී පාපන් අත බාලෝ දුක්කන්නේ ගච්චති. එගොලො කව දාවත් අහන්න නෑ මේ කියන දේවල් පෞකාම් කරන්නේ පාකිව්වට ඒ ගණන්ගන්න නෑ ගොල්ලො තන්නේ මේ දේවල් තමයි හරි. හොරකම් කරන්න එපාකිවෝට ගණන්ගන්නේ මේ දේවල් තමයි හරි. අද කොච්චර ඉන්නවද බස් එකේ හොරකම් කරනවා පයින් ඇවිදෙන යන්න බෑලමට බෑගිකු දුරන්දූනොවා මාලෙ කඩාගෙන පනිනවා. මොන්න පිින්වත්න මොන ඇත්තටම තිරිසං සතුන්වත් නොකරන තිරිසං සත්තු වගේ හැසිරෙන්න්න මිනිස්සු මොන්න තරම් මේ සමාජි. දැන් සමාජ ගත්ත වෙලා ඉන්නවාද. දම්මානුවත්ති ධරමානු කොල්ල පැවත්මකට පොරුදුවෙන්. අතපය හතර හොඳට තියාගෙන අනුන් මහන්සේෙන් හඹු කරන දේවල් කඩා වඩාගෙන ජීවත්වෙෙන්ඩෙ එපා. අනුන්ගේ දේවල් කඩා වඩාගෙන කාල බඩපුරෝගත්තට ඒ බඩපිරවීම තාවකාලිකයි. විඳවන්නේ වෙන්නවා යදාහාච්ච පච්චතේ පාපන් අත බාලෝ දුක්හන් නිගච්චති කවද්ධහරි එක දුරුවිපාකේ ආාවට පස්සේ හැම දාම දුකේ කඳුල්ල ඉන්න සිද්ධ වෙනවා කියේන එක ඉතාම හොඳ ටාබෝධ කරගණඩොන් අද වර්තමාන ඉන්නවා රටයවන්නවා කියලා අයිංසක තරුණයන්ගෙන් තරුණයන්ගේෙන් සල්ලි ගරන මහාහොරු පිවත්නේ සමහල්ලාවටේ අහිංසක හීනවලට රටත්්‍යයවනවා හැබැයි හරියට ජොබ්ෙක් නෑහේ මොන්න තරන් අපහසුතාවයට අසරන්න භාවයට අහිංසක තරුණය තරුණය පත්වෙනවා අද ඒවගේ වැඩක් කරන්න මහා හොරු මේ බණ අහනොවන මන්දන්නේ වගේ බණහනවද කියලා නිකංහරි මේ වැහෙනවන ඔගොලු කරගන්නේ මෙලොවටත් පරලොවටත් මහා දුක්කදායක දෙයක් ඔබ හිතනව තාවකාලිකව සල්ලි හම්බු කරනකුට මේක සැපයක් කියලා දුරුවිපාකයේ ඔබට විඳින්න වෙන්නේ කඳුලි එනි සවේදේවල් අත්තරින්ඩ ඔයදේවල් පුරුදුුවෙන්ඩෙපා. අයිංසක ජීවිතත් එෙක්ක සෙල්ලංකිරීම පින්ංවත්නි කොහෙත්ම වටන්නේෙ නෑ කොහෙත්ම වටන්නේෙ නෑ වගේ ඒකේ ප්‍රතිවිපාකයේ නම් ඒ පුද්ගලයට නිසක්කෝම ලැබෙනවාමයි. එනිසා දම්මානු වත්ති අපේ පින්වත් අම්මල තාත්තල තරුණු තරුණව. අපේ ළමයි ධරමානුකූලවෙෙන්ඩ. දරමානු කෝල උඩහම දවුණුවෙන්න කරුණු ඒවයි යොගන්නනො. දරමානු කෝලෝන හම ජීවත්තෙන් ඕන මාර්ග ඔබට එතන්න පෙන්නුම් කරනවා. හැම දාම මේ බණහන්ඩ. එක කරුණක් හරරි මතකතියාගණ්ඩ. ජීවිතේ ඉස්සරහට යන්න මේ හැම දේම වටිනෝ. ඉළඟට පින්වත්නේ දිවුණුවේ ප්‍රධාන කරණාවක්කය න අලීනතා. අලීනතා කියල කියන්නේ කම්මැලිකම නැතිකම අද ගොඩා අලසකමනි අලසකම තිබුණොත් නම් තීනමිද්ධය තිබුණොත් නම් ජීවිතේ දියුණුවක් ඇත්තටම නෑ. එනිසා අලීනතා කම්මැලිකම එමනත් ඔබ කියන විදිහට මේ අලසකම කියන එක ජීවිතෙන් අත් හරෙන්ඩ පුරුදුුවෙන්ඩ ඕන මොන තරම් බණ කිව්වත් වැඩිහිටිය මොනතරං උපදෙස් දුන්නත් පින්වත්න අලීනතා නොවනොත් ීවි තැනකට අන්ඩු පුළුවන් කමක් නෑ අලීනතා කියන තැනට ඔබේ ජීවිතය හදාගයන් මම කවදාවත් කම්මෙලි වෙන්නේ න මං කවදාවත් අලසකමින් මගේ ජීවිතය ගත කරන්න ඉහැ මං උත්සාාවන්ත වෙන්ෝ කළ හිතන්ඩ උට්ටාන වතු කොච්රටිවාද කියෙල උදුදහම්දුරගෙන් දේශෙන උටාන වීරිය මේ ජීවිතේම තිෙන් ඩෝන කළ කිව්වන්නේ නිවන් දකින්නත් උට්ටාන විරය තියෙන් දෝන් මෙලව ජීවිතය ලස්සන කරගන්නත් උට්ටාන වීරය තියෙන්ඩෝඩ කම්මන් තස්ස පරායින අපිට පිහිට පිණිස පවතින්නේ කරමයමයි කර්මය කෙල්ල කියන්නේ ක්‍රියාව අපේ ක්‍රියාවමයි අපේ ජීවිතය පිහිට පිණිස පවති අපි ක්‍රියා කරන්නේ කමැලිකමෙන්න්නම් අපේ ජීවිතය පසුබෑමට ලක් වෙලා ඇති කිසිම උත්සාහයක් නැත්තං ජීවිතේ තාාගට්ට එකක් නැත්තං අපි පහතට වැඩල ඇති හැබැයි ජීවිත ටාගට්තියාගෙන ඉගෙන ගන්න අරස්සාාවක් කරනවා ගයක් හදන්නවා වාහනයක් ගන්නවා ය අධිස්ථාන පැරදැඩිව ගේිය අය ොඳ තැනකට ගහි තියෙන. මේ ලෝක හිටිය හෙලන් කියල කාන්තාවක් ඇය අන්ද කාන්තාවක්. ඇය බේල් ක්‍රමෙන් හොඳට ඉගෙනගෙන හොඳ ඇස්පේන මිනිස්සුන්ටත් උගන්නන ගුරුවරයක් බවට පත්වනා කියල සඳහනයන. එනිසා කම්මෙලිවෙඩඩපා අලීනතා කම්මලිකම නැති කළ කෙනෙක් වෙන්ඩ ඔබේ ජීවිතයේ දියවුණුවනවා අනුමාන්නයි.මට වඩා ධරමනු ශාසනාව දීර් කරන්න නෑ අද සමාජ සංගායනා ධරමණු ශාසනාව ශ්‍රවනය කිරීමෙන් ලබාගත්ත පින දෙවියන් අනුමෝදං වේවා. දෙවිසුරු වඩාවරධනය කර ගනිත්වා දෙවියන් ප්‍රාර්ථනය බෝධීකින් නිවන්දකිත්වා කියලා සාදුුසිිතින් පින් අනුමෝදන් කරන්න. එවගේම පින්මත් ඔබ නමි මිය පරලෝගිය හැම දෙනාම සිිහිපත් කරගන්. දෙමවුපිය ඥාතිවරු සහෝදර බාලාදින් යාළු හිතමිත්‍රරාදින් අදි හැමූට මත්මපින් අනුමෝදං වේවා එයගේ පරලෝක ජීවිතයන් සුකී සෝපත්භාවයට පත්කර ගනිත්වා ඔවුන් නිවනිින් සනසේවා කියලා සාදුුෂ්‍යතිම්පින් අනුමෝදන් කරන්න අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා ඔබේ අද දවස ජයග්‍රහණය දවසක් වේවා හැමදාම කියන්ඩ වගේ හැමැලිමනැතුව ස්කෝල්ලිගිල් ගෙන ගන්ඩ වැඩට ගෙල්ල වැඩ කරන්න ක්‍රියාසීලීව ඔබේ දවුණු එතන ඒ සඳහාශරුවාද ප්‍රාත්ථනා කරනවා විශේෂයම ආසියනු මාධ්‍යජාලී සභාපතිතුමන් කාර්මණ්ඩලය ලංකාවාසී ලෝකවාසී හැම දෙනාට මාසිරුවාදයක් වශයෙන්මපිින් ලැබේවා නිරෝගි සම්පත් ලැබේවා දේරුගායි සම්පත් ලැබේවා පින්වත් ඔබට අමාමහා නිර්වාණ සම්පත් ලබන්ට මේ ධර්ම දේශනාව පාරමිතාවක් බවට පත්වේවා කියලා සාදුුෂෙතිින්පින් අනුමෝදන් කරගන්න හැම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. සමාජ සංගායනාාව.